2019 අපිව එළවගත්තට පස්සේ අද වෙනකම් කවුරුවත් වෙසක් කළා නැහැ කවුරුවත් පොසොන් කළා නැහැ කවුරුවත් සිංහල අවුරුද්දක් කළා නැහැ කවුරුවත් නත්තලක් කළා නැහැ හින්දු උත්සවයක් කළා නැහැ බලන්න මිච්ච සාපේක හැටි බලන්න කොච්චර අමාරුවෙන්ද 2015 ඒත් රට වැඩනකොට ගෑස් ටැංකිය රුපියල් 2700ට යනකොට බලයට ඇවිල්ලා ගෑස් අඩු කළා පෙට්‍රල් අඩු කළා ඩීසල් අඩු කළා පඩි වැඩි කළා කන්න දීලා යනකොට එළෙව්වනේ අපිවත් එළවලා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එළෙව්වා ඉතින් මේ වැඩේ මහජනයා කල්පනාවෙන් ගෙදර අම්මලා තාත්තලා වැඩ කරන්න ඕනේ ජේ.ආර්. ගේඳලා ප්‍රේමදාස ගේඳලා විජේතුංග ගේඳලා කවුරු බලයට ආවත් ගොඩක් මහන්සි වෙලා බලයට ආවේ සමිති 15000ක් විතර හදලා යෝන් සමිති හදලා බාරට වියදම් කළා ගොඩක් මහන්සි වෙලා ආණ්ඩුවක් අරගෙන රට ගොඩ ගන්න හදනකොට ඒ ආණ්ඩුව පෙරලනවා රනිල් වික්‍රමසිංහ මහත්තය අනිවාර්යයෙන්ම ආ යුතුයි වෙන කවුරුවත් බාර නොගත යුතුයි මට මතකයි සමහර අය මගේ නිවසට ඇවිල්ලා ගෝවා මේ අපි ආවලාද මොකක් බෑ එහෙම කරන්න බෑ ලොක්ක යන දවසට එතොට යන ගම්ම කාටවත් එසදා ඉදිරිපත් වෙන්න බෑ කොහොමරි ගමක් නැහැ අපි එතුමා පාර්ලිමේන්තුවට මට මතකයි 23 වෙනිදා වගේ දවසක යව්වි අපි 22 මම ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබුණා. මට කිව්වනේ පැහැදිලි කරන්න කියලා. 22 මගෙන් ආනවා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නිවේදක මාත්‍ය. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුව ආරෙන්නේ විපක්ෂ නායක කරන්නද කියලා. මම කොහොමද පිසුද කියලා. කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තය අපි පාර්ලිමේන්තුවේ යන්නේ රට වැටෙනවා. ආර්ථිකය ගඩම් වැටෙනවා. 20යි 23 වෙනකොට රටක් නැහැ. රට මහ පොළොවේ බිඳුවට වැටෙනවා. අපි එතුමාම යවන්නේ අගමැති කළ ජනාධිපති කරන්න කියලා. මම දැක්ක මට කාටුන් 60ක් විතර ගහලා තියෙනවා පිස්සෙක් කියලා. මොකද කාටවත් පේන්නේ නැහැ නේ එකකින් පොළොවේ ජනාධිපති වෙන්නේ. හැබැයි අපි අපිට ඒකට හේතුවක් තිබුණා. හේතුව තමයි මම ඇහුවා රනිල් වික්‍රමසිංහ නායකතුමාගෙන් දැන් අපිට මොකද වෙන්නේ කියලා. බය නැතුව ඉන්න වජිර මේගොල්ල මේ කරන වැඩේ වෙන්නේ එකයි අපිට 23 දී මේ රට බාර අරගෙන හදන්න වෙනවා කියලා. ඒ මොකද අපි ගත්ත තීන්දුව ඒගොල්ල වෙනස් කළා. අපි ගත්ත ජාත්‍යන්තර වශයෙන් අරන් තිබුණු තීන්දුව අවලංගු කරා. රට වැටුණා. එන එක්සත් ජාතික පක්ෂය අලුත් ගමනකට සැරසෙන්නේ පරණ ගමන යන්න බෑ කියලා නායකතුමා කියනවා. ඒ යන්න බෑ. ඒ ගමන ඉවරයි. ඒ ගමනෙන් එන්න පුළුවන් උපරිම දුර ඇවිල්ලා ඉවරයි. අරගලේ ඇති වුණා. ටයිටස් මහත්තයා කිව්වා යාගේ පුතත් ගියයි කියලා මේ ඉන්න මන්ත්‍රීතුමාලත් එතෙන්ට නොගියට දෙන්න පුළුවන් සපෝට් එක දුන්නා. හැමෝම මේ කතා කරන මමත් දුන්නා. දැන් කාගෙන් හරි ඇහුවොත් අරගලේ ඇත්ත අයිතිකාරයා කවුද කියලා. පුළුවන් ද ඉදිරිපත් වෙන්න? බෑ. හැබැයි අරගල භූමියේ හිටගෙන හිටපු කවුරු හරි හිතනවා නම් මම තමයි අයිතිකාරයා කියලා. ඒකෝට යන්න පිස්සු වෙදේ. ඇත්ත අයිතිකාරය හොයන්න බෑ. කවුද ඇත්ත අයිතිකාරය අරගලේ? මගෙන් දවසක් අපේ නායකතුමා ඇහුවා මේ වජිර දන්නවද මේක ඇත්ත අයිතිකාරය කියලා. මාත් තෙව්වෝ ඇහුවා හම්බුනේ නෑ. ගොඩක් අය ඉන්නෝ අයිතිකාරය. කොහොමාරි ගමක් නෑ. මේ අරගල භූමිය අවසානයේ මහජනයාගේ පීඩනේ පිට උනේ. ඒගොල්ල කිව්වේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේ පුච්චන්න කියලා. ඒගොල්ල කිව්වේ නෑ කාගේ හරි දේපොළ ගිනි තියන්න කියලා. ඒගොල්ල කිව්වේ නෑ රජයේ වාහන ගිනි තියන්න කියලා. ඒගොල්ල කිව්වේ අපිට සහනයක් දෙන්න කියලා. කොහොමාරි ගමක් නෑ. දැන් ඒ ක්‍රමේ වෙනස් වුණා. දැන් ඒ වගකීම බාර ගන්න කවුරුත් නැතිකොට තනි රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගත්තා. දැන් මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ නිකාසනයයි. දැන් දෙන්නෙක් ඉන්නවා. තව විශාල කණ්ඩායමක් ඉන්නවා. දැන් මට දැනගන්න ලැබුණා ඔය ඊයේත් ඒ වගේ කොළඹට කණ්ඩායමක් ආවා කියලා. අනුරාධපුරෙන් එපා. දැන් මේ පැමිණීමෙන් මොකද ලැබෙන්නේ? ජාත්‍යන්තරයෙන් පණිවිඩයක් දෙනවා. මොකද? රට අරාජික කරන්න එපා ඒ සෞතු වෙදී. දැන් එක්සත් ජාතික පක්ෂයේ මේ ප්‍රශ්න වෙනකොට මොකද තෝරගත්තු බාරගී? සත්‍යක්‍රියාව. ඒ කියන්නේ වයලන්ස් නැහැ. කලබල කරන්න එපා. අපි ඉක්බන් වල හන්දියට ඇවිල්ලා බිම වාඩි වෙලා සත්‍යක්‍රියාවක් කරනවා. මම ලොකු විරෝධතාවයක් කරා ගාල්ල නගරේ. මට නායකතුමා එන්න කිව්වා වජිර උද්ඝෝෂණ කරන්න එපා. සත්‍යග්‍රහණය. ඊට පස්සේ අපි ඔක්කොම ඇවිල්ලා කොළඹ ඔබත් ඇවිල්ලා විශාල සත්‍යග්‍රහයක් කරා. පැයක ජේ.ආර්. ජවතර මැතිතුමාට සත්‍යග්‍රහ 7ක් 8ක් කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා පින්වන්තයි. එකයි ගලේ. ඒ ගලේ කොළඹ ඉක්බන් වල. බලන්න සත්‍යක්‍රියාව කළේ ලෝකෙට වෙන පණිවිඩයක් දෙන්න. මහත්මා ගාන්ධිගේ පාර පෙන්නන්න. එහෙම නැත්නම් ඉන්දියාවේ එදා නිදහස ලබා ගන්න ආරම්භ කරපු ව්‍යාපාරය ගැන පෙන්නන්න. ඒ නිසා ඔබේ නිදහසටත් ඒක ආරම්භ කළේ. ඒ නිසා ඔබේ දුවලා පුතාලා කවුරුවත් අවුරුද්දක් යනකම් යවන්න එපා කිසිම උද්ඝෝෂණයකට. උද්ඝෝෂණයට ගියොත් පෙට්‍රල් වැඩි වෙයි. පූති වොත් කෑ ගැහුවොත් ආපහු ගෑස් නැති වෙයි. ආපහු ශ්‍රී ලංකාව අරාජික වෙයි. කරන්න එපා මේ වැඩේ. උද්ඝෝෂණයක් කරන්න ඕනේ යමක් ලබා ගන්නනේ. එතකොට දැන් උද්ඝෝෂණ කරන්න යමක් නැති කරන්න. දැන් දන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා රට ගොඩ ගන්නවා කියලා. දැන් බලන්න ඒක නවත්තන්නේ කොහොමද කියලා. කොහොමද ඒක කඩාකප්පල් කරන්නේ කියලා. කරන්න එපා. කොළඹ අධිආරක්ෂිත ප්‍රදේශයක් හැටියට ගැසට් කළා තියෙනවා. සමහර අය කියනවා වැරදි කියලා. සමහර අය කියනවා හරි කියලා. ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ නීතිය සාමය ආරක්ෂා වෙන්න ඕන. නීතිය සාමය කඩන්න බෑ කාටවත් ප්‍රජාතන්ත්‍රවාදී. දැන් අපිට තිබෙනවා උද්ඝෝෂණ කරන්න කලින් හිතන්න තිබෙනවා. දැන් අපි සත්‍යග්‍රහ කළා. මොනවාට මහජන ජීවිත බේරගන්න.
දැන් කොළඹට කවුරු හරි ඇවිල්ලා කෑ ගහනව නම් හු කියනව නම් ගල් ගහනව නම් ඒ හදන්නේ ලෝකෙට වෙන පණිවිඩයක් දෙන්නේ ඒ හදන්නේ ජාත්‍යන්තරය වෙන කොන්තරත්වයක් කරන්නේ කරුණාකරලා කරන්න එපා සාමගාමී ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට ආණ්ඩු ප්‍රස්තාවන වෛතිය දිනනවා ඒව කරන්න පුළුවන් කන්න නැත්තම් අඳින්න නැත්තම් සාධාරණව ඇවිල්ලා ඉස්සෙල කියලා බලන්න ඕන අහන්න නැත්තම් පොඩි හඬක් නගන එක අයිතිවාසිකම ඒකට තහනමක් නැහැ හැබැයි රටක් කඩා කප්පල් කරන්න බෑ රටක් විනාශ කරන්න බෑ ඒවා පාලනය කළ යුතු තිබෙනවා ඉතිහාසයේ පුරා ඒවා පාලනය කළ තිබෙනවා ජනනායකයෝ ඒවා පාලනය නොකර බෑ ලංකාව ජපානයක් වෙනව දකින්න ආස නම් ලංකාව සිංගප්පූරුවක් වෙනව දකින්න ආස නම් ලංකාව මැලේසියාවක් වෙනව දකින්න ආස නම් එන අපේ නායකතුමා රනිල් වික්‍රමසිංහතුමා කියන විදිහට අපි වැඩේ කරන්න ඕනේ එතුමා තනියම වැඩේ කළේ තියෙනවනේ අපි එක දෙයයි කරේ මොකද්ද කරපු දෙය එතුමා හිතපු දෙයට උදව් කළා කවුරුවත් අකුලෙන් ඇද්දේ නැහැ කකුලෙන් අදින කට්ටිය එළියට පැන්නා